රසායන විද්‍යාවේ ඉතාම වැදගත් කරුණු රාශියක් අපි මේ පාඩම් මාලාව ඔස්සේ සාකච්ඡා කරගෙන යනවා. ඔබට වෙන කිසිම තැනකින් ගන්න බැරි තරම් රසායන විද්‍යාව පිළිබඳත් සෑම පාඩමක් ගැනත් අංග සම්පූර්ණ දැනුමක් අපි මේ ඔස්සේ ලබා දෙනවා. බලන්න එතකොට අපි දන්නවා ආවර්තිතා වගුව ගත්තහම දරුවනේ පළවෙනි කාණ්ඩයේ තියෙන ක්ෂාර ලෝහ. ක්ෂාර ලෝහ ගැන අපි ඉදිරියදිත් කතා කරනවා පුතේ. ඉතාමත් ප්‍රබල ලෝහ. අපි ඉගෙන ගන්නවා විශේෂයෙන්ම ජලීය ද්‍රාවණයක් තුළදී OH රිනයින නිදහස් කරන සංයෝග භෂ්ම කියලා අපි ඉදිරියදී ඉගෙන ගන්නවා. අම්ල භෂ්ම ලවණ ඔක්සයිඩ් සංයෝග ගැන අපි ඉදිරියදී සාකච්ඡා කරනවා. අපි මූලද්‍රව්‍ය දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් නියත අනුපාතවලට සංයෝජනය වෙලා හටගන්න සංශුද්ධ ද්‍රව්‍ය වලට සංයෝග කියලා කියනවා. එතකොට සංයෝග හැදෙන්නේ කොහොමද? අයන හැදෙන්නේ කොහොමද? මේ සියල්ල අපි ඉදිරි පාඩම්වලදී සාකච්ඡා කරනවා. එතකොට ජලය තුළ දියවෙන භෂ්ම වලට අපි ක්ෂාර කියලා කියනවා. එහෙනම් ජලය තුළ දියවෙන ඉතාම හොඳ භෂ්ම හදන්නේ මේ ක්ෂාර ලෝහ වලින්. ඒකයි ක්ෂාර ලෝහ කියලා පළවෙනි කාණ්ඩයේ ලෝහ වලට අපි කියන්නේ. එතකොට බලන්න පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුක බාහිර කවචයේ පුතේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුක බාහිර කවචයේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. එහෙනම් සෑම මූලද්‍රව්‍ය පරමාණුවක්ම ආසන්නම උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ලබා ගැනීමට නැඹුරු වෙනවා. පරමාණුවල හැසිරීම රටාව තීරණය කරන ඉතාම වැදගත් සාධකයක් අපි අද සාකච්ඡා කරන්න මේ පාඩමෙන්. ඒ තමයි හොඳම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ තියෙන උච්ච වායුවලට. උච්ච වායුවලට උච්චයි කියන හේතුව බාහිර කවචයේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිරීලා තියෙන නිසා. ඒ නිසා බාහිර කවචයේ පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිරීලා තියෙනවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉතාම ස්ථායි, ස්ථාවරයි, ස්ථිරයි, හොඳයි. හොඳම හොඳ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ තියෙන මේ උච්ච වායුවලට. ඒ නිසා දරුවනේ සෑම මූලද්‍රව්‍ය පරමාණුවක්ම නැඹුරු වෙනවා ආසන්නම උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්න. එතන පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක බාහිර කවචයේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයයි. එහෙනම් එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරන එකද ලේසි, ඉලෙක්ට්‍රෝන හතක් පිටින් ගන්න එකද ලේසි. දැන් උච්ච වායු වින්‍යාසය ලබා ගන්න නම් දල වශයෙන් අපි දන්නවා බාහිර කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන 8ක් වෙන්න ඕන, අෂ්ටකේ සම්පූර්ණ කර ගන්න ඕන. දැන් හීලියම් හැරුණාම නියෝන් ආගන් වගේ මූලද්‍රව්‍ය ගත්තොත් ඔබ දන්නවා බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. බාහිර කවචයේ අෂ්ටකේ පිරීම ඉතාම ස්ථායි වින්‍යාසයක්. ඒ නිසා සෑම මූලද්‍රව්‍ය පරමාණුවක්ම නැඹුරු වෙනවා ආසන්නම උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගැනීමට. එතකොට ආසන්නම උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්න නම් පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක බාහිර කවචයේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයයි. එහෙනම් එක ඉලෙක්ට්‍රෝනයක් පිටකරන එක ලේසි ඉලෙක්ට්‍රෝන හතක් ගන්නවට වඩා. ඒ නිසා සෑම විටම පළවෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය තමයි ඔබ දන්නවා හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ෆ්‍රැන්සියම්. පළවෙනි කාණ්ඩයේ සෑම මූලද්‍රව්‍ය පරමාණුවක්ම එහෙනම් මේ ඉලෙක්ට්‍රෝනය පිට කරලා ආරෝපණයේ ධනයක වෙන අයන හදනවා. බලන්න පුතේ ලිතියම් LI ධන අයනේ හදනවා, සෝඩියම් NA ධන අයනේ හදනවා, පොටෑසියම් K ධන අයනේ හදනවා. මෙතන ධන ආරෝපණයේ ධන එක වෙන්න හේතුව එක ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීම. එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරාම බලන්න පරමාණුක නියෂ්ටිය තුළ තියෙනවා ප්‍රෝටෝන. ප්‍රෝටෝන ධන ලෙස ආරෝපිතයි. හිතන්න උදාහරණයක් විදිහට සෝඩියම්. සෝඩියම් පරමාණුවේ පරමාණු ක්‍රමාංකය 11යි. එහෙනම් සෝඩියම් පරමාණුවේ ප්‍රෝටෝන 11ක් තියෙනවා, ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා. එතන සෝඩියම් පරමාණුවේ එක ඉලෙක්ට්‍රෝනයක් අයින් කරාම දැන් ඉලෙක්ට්‍රෝන 10යි ඉතුරු වෙන්නේ. එතන ඍණ 10යි. එතන සෝඩියම් පරමාණුවේ නියෂ්ටිය තුළ තියෙනවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන 11ක් තියෙනවා. එහෙනම් ධන 11යි. ධන 11යි ඍණ 10යි ආරෝපණයේ ධන 1යි. එහෙනම් අපි දන්නවා එක ඉලෙක්ට්‍රෝනයක් අයින් කරොත් ආරෝපණයේ ධන 1 වෙනවා. පරමාණුක ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරොත් ආරෝපණයේ ධන 2 වෙනවා. ඉලෙක්ට්‍රෝන තුනක් අයින් කරොත් ආරෝපණයේ ධන 3 වෙනවා. එතකොට පරමාණුකට ඉලෙක්ට්‍රෝනයක් පිටින් එක ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් ආරෝපණයේ ඍණ 1 වෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිටින් ගත්තොත් ආරෝපණයේ ඍණ 2 වෙනවා. ඉලෙක්ට්‍රෝන තුනක් පිටින් ගත්තොත් ආරෝපණයේ ඍණ 3 වෙනවා. එතකොට සෑම මූලද්‍රව්‍ය පරමාණුවක්ම ආසන්නම උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගැනීමට නැඹුරු වෙනවා. එහෙනම් පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුක බාහිර කවචයේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයයි. අපි දන්නවා ඒ ඉලෙක්ට්‍රෝනය පිටකරන එක ලේසි ඉලෙක්ට්‍රෝන හතක් ගන්නවට වඩා. එහෙනම් පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු වලින් හැදෙන්නේ සෑම විටම ආරෝපණයේ ධන 1 වෙන අයන විතරයි. එතකොට හයිඩ්‍රජන් H ධන අයන හදනවා, ලිතියම් LI ධන අයන හදනවා, සෝඩියම් NA ධන අයන හදනවා, පොටෑසියම් K ධන අයනේ හදනවා. අපි පසුව ඉගෙන ගන්නවා හයිඩ්‍රජන් වල ලෝහාලෝ ලක්ෂණ දෙකම තියෙන නිසා හයිඩ්‍රජන් ඍණ අයනයකුත් හදනවා. H ඍණ අයනය. ඒක මේකට අදාළ නැහැ, වෙනම අපි සාකච්ඡා කරනවා. එහෙනම් පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක් උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගැනීම සඳහා එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ආරෝපණයේ ධන 1 වෙන අයනයක් හදනවා. හොඳයි, බලන්න දෙවනි කාණ්ඩය. එතකොට දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුක බාහිර කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 2යි.
එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිටකරන එක ලේසි ඉලෙක්ට්‍රෝන හයක් ගන්නවට වඩා. එතකොට උච්ච වායු වින්‍යාසයේ ලබා ගැනීම සඳහා එක්කෝ ඉලෙක්ට්‍රෝන පිටකරනවා නැත්නම් ඉලෙක්ට්‍රෝන පිටින් ලබා ගන්නවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන හවුලේ තියා ගන්නවා. බලන්න පරමාණුක හැසිරීම රටාව තීරණය වෙන හැටි. සෑම පරමාණුවක්ම උත්සාහ කරන්නේ වඩාත් හොඳ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගන්න. වඩාත් හොඳ තත්වයකට පත් වෙන්න, වඩා හොඳ ස්ථාවර ස්ථා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගන්න. හැම වෙලෙම උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි වඩා හොඳ ස්ථා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගන්න තමයි සෑම මූලද්‍රව්‍ය පරමාණුවක්ම නැඹුරු වෙන්නේ. ඒතර පරමාණු වල හැසිරීම රටාව තීරණය වෙන්නේ මේ වැදගත් සාධකේ මත. ඒතර බලන්න එහෙනම් සෑම මූලද්‍රව්‍ය පරමාණුවක්ම නැඹුරු වෙනවා ආසන්නම උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්න. ඒතර දෙවනි කාණ්ඩයේ ගත්තොත් බාහිර කවච ඉලෙක්ට්‍රෝන දෙකයි. දැන් පරමාණුවක් උත්සාහ කරන්නේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න. බාහිර කවච ඉලෙක්ට්‍රෝන ගන්න දල වශයෙන් අටක් කරගන්න. එහෙනම් අපි දන්නවා බෙරිලියම් ඉලෙක්ට්‍රෝන 6ක් පිටින් ගන්නවට වඩා ඉලෙක්ට්‍රෝන දෙකක් දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක් උත්සාහ කරන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ආරෝපණයේ ධන දෙක වෙන අයන හදන්න. මොකද ඉලෙක්ට්‍රෝන 6ක් පිටින් ගන්න අමාරුයි. එහෙනම් දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙක පිට කරලා ආරෝපණයේ ධන දෙක වෙන අයන හදනවා. බලන්න බෙරිලියම් B ධන දෙක අයන හදනවා. මැග්නීසියම් Mg ධන දෙක අයන හදනවා. කැල්සියම් Ca ධන දෙක අයන හදනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා තියෙනවා. ඒ පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙක තමයි මේ පැත්තකින් ලියලා තියෙන 2E කියලා. ඉලෙක්ට්‍රෝන සංකේතයේ සිම්පල් E නිසා. ආරෝපණය ධන දෙක කියලා අපි ඒකයි නිරූපණය කරලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරපු නිසා. බලන්න තුන්වෙනි කාණ්ඩය බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන තුනයි. බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන තුනක් තියෙනවනම් ඉලෙක්ට්‍රෝන තුනක් පිට කරන එක ලේසි ඉලෙක්ට්‍රෝන පහක් පිටින් ගන්නවට වඩා. ඇයි සෑම මූලද්‍රව්‍ය පරමාණුවක්ම ආසන්නම උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගැනීමට නැඹුරු වෙනවා. එහෙම නැත්නම් වෙනත් ස්ථා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගන්න උත්සාහ කරනවා. පරමාණුවක පරම පැතුම මොකද්ද? වඩා ස්ථා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්න එක. එහෙනම් පුතේ බලන්න එතකොට පරම තුන්වෙනි කාණ්ඩයේ බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන තුනයි. තුන්වෙනි කාණ්ඩයේ බෝරෝන්, ඇලුමිනියම්, ගැල්ලියම්, ඉන්දියම්, ටැල්ලියම් වගේ මූලද්‍රව්‍ය තියෙන්නේ. එහෙනම් තුන්වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය පරමාණුවක් මේ බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන තුන පිට කරලා ආරෝපණයේ ධන තුන වෙන අයන හදනවා. බලන්න බෝරෝන් B ධන තුන අයන හදනවා. ඇලුමිනියම් Al ධන තුන අයන හදනවා. අයින් කරපු ඉලෙක්ට්‍රෝන තුන පැත්තකින් ලියලා තියෙනවා. එතකොට බලන්න ඊළඟට හතරවෙනි කාණ්ඩයට යනකොට බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන හතරයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන හතරක් ලබා ගන්න එකද ලේසි? ඉලෙක්ට්‍රෝන හතරක් පිට කරන එකද ලේසි? ඉලෙක්ට්‍රෝන හතරක් ගන්නත් අමාරුයි, ඉලෙක්ට්‍රෝන හතරක් පිට කරන්නත් අමාරුයි. දෙකම එක වගේ අමාරුයි. එහෙනම් හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු කාබන්, සිලිකන්, අපි දන්නවා කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින්, ලෙඩ් වැනි හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන හතරක් පිට කරන්නෙත් නැහැ, ඉලෙක්ට්‍රෝන හතරක් ගන්නෙත් නැහැ. ඒ වෙනුවට ඉලෙක්ට්‍රෝන හතරක් හවුලේ තියා ගන්නවා. අලෝහ මූලද්‍රව්‍ය අපි දන්නවා තුන්වෙනි කාණ්ඩයෙන් එහාට යනකොට අලෝහ මූලද්‍රව්‍ය අලෝහ ලක්ෂණ වැඩි වෙනවා. එතකොට අලෝහ ලක්ෂණවල අලෝහ මූලද්‍රව්‍ය වලට පුළුවන් ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න. අලෝහ මූලද්‍රව්‍ය වලට පුළුවන් ඉලෙක්ට්‍රෝන පිටින් ලබාගෙන ඍණ අයන හදන්න. හැබැයි හතරවෙනි කාණ්ඩයට ධන අයන හදන්නත් බෑ, ඍණ අයන හදන්නත් බෑ. හතරවෙනි කාණ්ඩය ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන මේ විදිහට බලන්න උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්නවා අලෝහ පරමාණුත් එක්ක. එතන උදාහරණයක් මෙතන දීලා තියෙනවා CH4 90 90ල සූත්‍ර ලියන හැටි වෙනම ඉදිරිදි හොඳටම කියලා දෙනවා. එතකොට මේ බලන්න කාබන් පරමාණුවක් මෙතනදී හයිඩ්‍රජන් පරමාණු හතරක් එකතු වෙලා සහසන්යුජ බන්ධන වලින් බැඳිලා මෙතනදී හදලා තියෙනවා උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබාගෙන තියෙනවා. එහෙනම් එතකොට ඊළඟට බලන්න නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩයට යනකොට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 5ක් පිටකරන එක අමාරුයි. ඉලෙක්ට්‍රෝන තුනක් පිටතින් ගන්නවා, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන තුනක් හවුලේ තියා ගන්නවා. බලන්න උදාහරණේ නයිට්‍රජන් බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි. ඒ ඉලෙක්ට්‍රෝන 5 තිත් වලින් දීලා තියෙනවා. එතකොට බලන්න හයිඩ්‍රජන් පරමාණු තුනක් එක්ක ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන තියෙනවා. ඒතර උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබාගෙන තියෙනවා. එහෙම නැත්නම් තුන්වෙනි කාණ්ඩය ඉලෙක්ට්‍රෝන තුනක් පිටින් අරගෙන ආරෝපණයේ ඍණ තුන වෙන අයන හදනවා. මේ පාඩම ඉතාම වැදගත්. මේ පාඩමේ ඉතුරු කොටස් අපි ඊළඟ පාඩම්වලදී සාකච්ඡා කරනවා. අපේ ඊසි සයන්ස් YouTube නාලිකාවත් එක්ක ඔබ දිගටම රැඳිලා ඉන්න. ඔබ තවදුරටත් subscribe කරලා නැත්නම් මේ නාලිකාව subscribe කරන්න. මොකද ඔබට ඉතාම වැදගත් කරුණු අලුත් තොරතුරු නිතර නිතර දැනගන්න ඒ ඔස්සේ අවස්ථාව ලැබෙන නිසා.